ආදර අම්මේ තාත්ති පුතේද්දුවේ සත්තුන්ට වඩා මිනිස්සුන්ට ප්‍රගුණ කරගන්න පුළුවන් ශක්ති ප්‍රමාණයක් තියෙනවා. ඒ තමයි තෝරා ගැනීමේ ශක්ති ප්‍රමාණය. නිදහසේ තෝරා ගන්න පුළුවන් ඒ මනුස්සයාට. ඒ නිසා සුව කැමැත්තෙන් තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. සමහර දේවල් වල තෝරා ගන්නට යනකොට මිනිස්සුන් අනිත් අය පිටස්සරයි දෙමෝපියෝ ඉන්ෆ්ලුවන්ස් කරනවා, බලපෑමක් ඇති කරනවා, මේක මෙහෙම කළ යුතුයි කියලා. සමහර මොහොතවල් වල ඔබට තියෙනවා මේ මොහොතේදී ලොකු නිදහසක් තෝරගන්න. හැබැයි මේ තෝරගන්න නිදහසක් තියෙනකොට අපිට පරිස්සම් වෙන්න තියෙනවා. ජීවිතේ වැරදි දවසක වැරදි තැනක වැරදි පුද්ගලයෙක්ව වැරදි භාණ්ඩයක් ඔබ තෝරාපත් කරගත්තොත් එතනදී රත්තරන් අම්මේ තාත්ති පුතේද්දුවේ මනුස්ස මට්ටම තුළ කවදහරි ලොකු චිත්ත පීඩනයකට යන්න සිදුවෙනවාමයි. බැලූ බැල්මට ලස්සන වෙන්නට පුළුවන්, බැලූ බැල්මට හොඳ වෙන්න පුළුවන්, බැලූ බැල්මට වටිනාකමක් තියෙනට පුළුවන්, බැලූ බැල්මට ඒක ඇතුලේ ලොකු ශක්ති ප්‍රමාණයක් තියෙනට පුළුවන්, ඒක ඇතුලේ මුල්්‍යමේ වටිනාකමක් තියෙනට පුළුවන්, ඒක ඇතුලේ අතීතයේ හිස්ටොරිකල් වැලියු එකක් තියෙනට පුළුවන්, මේ ඓතිහාසික වටිනාකමක්. හැබැයි මේ මොහොතේදී ඒක ඔබේ මගේ හෘද සාක්ෂියට දැනුනොත් ඒක වැරදි 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 කියලා ඔබ මා හිත හදා ගන්නවනේ. නෑ, වැරදි නැහැ, ඒක හරි. වැරදි නැහැ, ඒක හරි. ඒක නරක නැහැ, ඒක හොඳයි. නේ, ඒ නිසා දැන් අම්මේ තාත්තේ පුතේ දුවේ හිත හදාගෙන මේ මොහොතේදී යම්කිසි ආකාරයෙන් කරන්න පටන් ගත්තොත්, ආරම්භ කරන්න පටන් ගත්තොත්, ගොඩනගන්න පටන් ගත්තොත්, මේ සම්බන්ධතාවයක් ඇති කරගන්න පටන් ගත්තොත් ජීවිතේ ටික දුරක් යනකොට තේරෙන්න පටන් ගන්නවා. මොන වගේ අවස්ථාවකද තේරෙන්න පටන් ගන්නේ? ඔබේ ජීවිතේ ඇතුලේ තිබෙනා වූ වටිනාකම් අඩු වෙනකොට, ඔබේ ජීවිතේ ඔබ රෝගාතුර වෙනකොට, ඔබේ ජීවිතයෙන් ඔබ පව් කරනකොට, ඔබේ ජීවිතේ මිලමුදල් නැති වෙනකොට, ඔබට තියෙන පිළිගැනීම අඩු වෙනකොට, ඔබේ ජීවිතේ ඇතුලෙන් මේ ඍණාත්මක දේවල් මතු වෙනකොට, එදාට තමයි හොයාගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම ඔබට ඔබ එදා ගත්ත තීන්දුව ඇත්තටම සාර්ථක තීන්දුවක්ද කියලා. ඒ සාර්ථක තීන්දුව කොහොමද කියන්නේ? ඔබගේ ඒ ජීවිතයේ ඇතුලේ තියෙන කර්කශක භාවය තුලත් මේ මොහොතේදී ඒ ගත්ත තීන්දුව සාර්ථකයි කියලා දැනෙන්නට ඕනේ. අම්මේ තාත්ති පුතේ දුවේ ඒක නිසා තමයි අද ගොඩක් කරන්නේ. මොනවද කියන්නේ? රොන් චොයිස් ෆාද. වැරදි තීන්දුවක්නේ. වැරදි පුද්ගලෙයි. වැරදි තැනක්. මේක ගේ හදුවේ මම වැරදි තැනක ෆාද. වැරදි තැනක මං ගේ හදලා තියෙන්නේ. වැරදි වාහනයක් මං ගත්තේ. වැරදි පුද්ගලයෙක් මං ඇසුරු කරන්න පටන් ගත්තේ. ඒ නිසා අපේ ජීවිතේ ඊට පස්සේ ඉතුරු වෙන්නේ දුකක් විතරයි. ඇයියේ මේ මොහොතේදී ඉතුරු ඔක්කොම ආයේ කන පිට තමයි පේන්නේ. මොනතරම් හොද වෙන්න හැදුවත්, මොනතරම් ලස්සන වුණත්, මොනතරම් වටිනාකමක් තිබුණත්, මොනතරම් අගේ කිරීමක් තිබුණත්, ජීවිතයේ ඇතුලේ රත්තරන් අම්මේ තාත්ති පුතේ දුවේ එතනින් එහාට අර තිබිච්ච ශක්ති ප්‍රමාණය හීන වෙලා හීන වෙලා හීන වෙලා හීන වෙලා සීරෝ ලෙවල් එකටම එනවා. ඒ නිසා ජීවිතේ කියන දේ හරිම ලස්සනයි. ඔබ ජීවිතේ පල්ලහැට ගේන්න එපා. ජීවිතේ වැරදි චොයිස් එකක් තියෙන්නද පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේ තුල ලස්සනම දේ තිබුණේ ඒ චොයිස් එක වැරදි කියලා දැනනකොට මේ මොහොතේදී අතහරින්න දාලා යන්න තනි කරන්න එපා කරන්න නෙමෙයි ස්වාමීන් වහන්සේ කියලා දුන්නේ. ඒ පුද්ගලයාගේ ජීවිතයට වටිනාකමක් දෙන්න කියලා. ඒ පුද්ගලයාගේ ජීවිතයට අගය කිරීමක් දෙන්න. ඒ නිසා තමයි සකේවුස්ගේ ජීවිතය ළඟට ගිහිල්ලා වටිනාකමක් දුන්නා. මතේව් මේ මොහොතේදී රේගුපොලේ හිටපු මතේව්ට වටිනාකමක් දුන්නා. පෞකාර ස්ත්‍රියට වටිනාකමක් දුන්නා. සමාරිය ස්ත්‍රියට වටිනාකමක් දුන්නා. මාර්ථ මරියලට ලාසරස්ලට වටිනාකමක් දුන්නා.
එදා දවසේදී කුරුසේ එල්ලිලා ඉන්න මේ මොහොතේ ස්වාමිනිය වහන්සේ මතක් කරගන්න පාරාදීසයේ කියනකොට ඔහුගේ ජීවිතයට වටිනාකමක් දුන්නා. එහෙනම් ඔබ වටිනාකමක් දෙන්න ඔබ ඇසුරු කරන හැම කෙනෙකුටම ඔබ වටිනාකමක් තියාගන්න ඔබ ළඟ තියෙන හැම වස්තුවකටම එදාට ඔබට තේරේවි ගත්ත දේ පාඩුවක් නැහැ, ඇතිකරගත්ත සම්බන්ධතාවයේ වැරද්දක් නැහැ, විවාහ වෙච්ච පුද්ගලයා වැරද්දක් නැහැ, හම්බිච්ච දරුව වැරද්දක් නැහැ, ජීවිතේ සාර්ථකයි කියලා. චේසු පිටයි.